වෙනදා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එකපාර්තන CPL ක්‍රිකට් තරගාවලිය මේ වතාවේ ප්‍රේක්ෂකයන් නැතුව සාර්ථකව අවසන් කළා. තරගාවලිය ජයග්‍රහණය කළේ කිරන් පොලාඩ් නායකත්වයෙන් දුන්නු ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම. මේ තරගාවලිය ක්‍රීඩකයෝ දක්වපු දක්ෂතානුව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සුපිරි කණ්ඩායමක් නම් කරලා තියෙනවා. මේ කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුවන් විදිහට නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් එක්ක ලෙන් සිමන්ස් නම් වෙලා තියෙනවා. ග්ලේන් පිලිප්ස් මේ තරගාවලියේදී ලකුණු 316ක් ලබා ගන්න සමත් වෙන්නේ ඉනිමක ලකුණු 35ක සාමාන්‍යයක් එක්ක. ඔහුගේ මේ දක්ෂතාවයට අර්ධශතක දෙකක් ඇතුළත් කරගන්න සමත් වෙලා තියෙනවා. ජමේකා තලාවස් කණ්ඩායම තමයි මේ පාර ඔහු නියෝජනය කළේ. පිලිප්ස් තමයි මේ කණ්ඩායමේ කඩුල් රකින්න විදිහට නම් වෙලා තියෙන්නේ. ශූරතාවේ දිනාගත්ත ට්‍රිම්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරවනු ලින් සිමන්ස් තරගාවලියේදී ලකුණු 356ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 39.55ක් රඳවාගෙන. සිමන්ස් තරගාවලිය ඇතුළේ අර්ධශතක 3ක් ලබා ගන්නවා. තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයේදී ලකුණු 54ක් නොදෙවි ලබා ගන්න සිමන්ස් තරගාවලිය අවසන් තරගයේ නොදෙවි ලකුණු 84ක් ලබා ගන්න සමත් වෙනවා. මේ කණ්ඩායමේ අංක 3 ප්‍රතිකරු විදිහට නම් කරලා තියෙන්නේ ගයානා ඇමසන්ස් වෝරියර්ස් කණ්ඩායම නියෝජනය කරන ෂිමරන් හෙඩ්මයර්. ඔහු මේ තරගාවලියේදී අර්ධශතක 3ක් එක්ක ලකුණු 267ක් ලබා ගන්න සමත් වෙන්නේ ඉනිමක සාමාන්‍ය 33.37ක් රඳවාගෙන. තරගාවලියේ පළවෙනි අර්ධශතකය ලබා ගන්නේ මේ කුරුබුහුටි වමත් ප්‍රතිකරුවමයි. තරගාවලියේ ජයග්‍රහණය කරන කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙක් තමයි අංක 4 ස්ථානයේ දිනාගන්නේ. ඒ තමයි ඩරන් බ්‍රාවෝ. තරගාවලියේදී අර්ධශතක 3ක් එක්ක ලකුණු 297ක් ලබා ගන්න බ්‍රාවෝ ඉනිමක සාමාන්‍ය 59.4ක් රඳවා ගන්න සමත් වෙනවා. තරගාවලියේ අවසන් තරගයේදී බ්‍රාවෝ ලකුණු 58ක් නොදෙවි ලබා ගන්න සමත් වෙනවා. මේ කණ්ඩායමේ නායකත්වය පැවරලා තියෙන කිරන් පොලාට්. පොලාට් මේ තරගාවලියේ අතිසාර්ථක ක්‍රීඩකයෙක් විදිහට තමයි විචාරකයන් හඳුන්වන්නේ. ලකුණු 207ක් සාමාන්‍ය 51.75ක් විදිහට රඳවාගෙන ලබා ගන්න පොලාට් සමත් වෙනවා. පොලාට් තරගාවලියේ ප්‍රහාරක වේගය 207ක රඳවාගෙන ලකුණු ලබා ගන්න සමත් වෙනවා. පන්දු යවන්නෙක් විදිහට කඩලු 8ක් දවා ගන්නත් ඔහු සමත් වෙනවා. පොලාට් තමයි මේ තරගාවලියේ වීරිය සම්මානය දිනාගන්නේ. ප්‍රහාරාත්මක තුන්ගිරියව ක්‍රීඩක ඇන්ඩ්‍රූ රසල්ටත් මේ තරගාවලිය සාර්ථක තරගාවලියක්. තරගාවලියේදී ලකුණු 227ක් ලබා ගන්න ඔහු අර්ධශතක 3ක් ලබා ගන්න සමත් වෙනවා. ඒ වගේම රසල්ගේ සාමාන්‍ය සටහන් වෙන්නේ 44.4ක් විදිහට. අෆ්ගනිස්තාන ක්‍රීඩක මොහමඩ් නබි මේ තරගාවලියේ සාර්ථක තුන්ගිරියව ක්‍රීඩකයෙක් විදිහට දස්කම් දක්වන්න සමත් වෙනවා. ශාන්ත ලුසියා කණ්ඩායම වෙනුවෙන් තරගාවලියේදී ලකුණු 156ක් ලබා ගන්න නබි තරගාවලියේදී කඩුලු 12ක් ලබා ගන්නේ තරගාවලියේ පන්දුආරයකට ලකුණු 5.1ක් විතරක් දීලා. බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායම නියෝජනය කරන වර්තමාන පොදිව් කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් තරගාවලියේ තවත් සාර්ථක ක්‍රීඩකයෙක්. ලකුණු 192ක් පිත්තෙන් ලබා ගන්න හෝල්ඩර් පන්දුවේ කඩුලු 10ක් ලබා ගන්න සමත් වුණා. නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරන ස්කොට් කුග්ගලිජන් තමයි තරගාවලියේ සාර්ථකම වේග පන්දු යවන්න විදිහට ඉස්සරහින් ඉන්නේ. CPL තරගාවලියේදී කඩුලු 17ක් දවා ගන්න ස්කොට්ගේ එක කඩුලක සාමාන්‍ය සඳහන් වන්නේ 15.64ක් විදිහට. තවත් අෆ්ගන් ක්‍රීඩකෙක් තරගාවලියේ හොඳම කණ්ඩායමට නම් වෙන්න සමත් වෙලා තියෙනවා. ඒ තමයි පිටදක පන්දු යවන ක්‍රීඩක නියෝජනය මුජිබ රහ්මාන්. රහ්මාන් තරගාවලියේදී කඩුලු 16ක් ලබා ගන්න සමත් වන්නේ එක කඩුලකට 13.56ක සාමාන්‍යයක් එක්ක. ඒ වගේම ප්‍රතිකරුවන්ට ඊතරම් පහසුවෙන් ලකුණු දෙන මුජිබ් තරගාවලියේ එක පන්දුආරයකට ලබා දීලා තියෙන ලකුණු සංඛ්‍යාව සටහන් වෙන්නේ 5.29ක් විදිහට. දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කළ පාදක පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහිර් තරගාවලියේ තවත් සාර්ථක ක්‍රීඩකයෙක්. ගයානා වෝරියර්ස් කණ්ඩායම නියෝජනය කළ තාහිර් තරගාවලියේදී කඩුලු 15ක් ලබා ගන්නේ කඩුලකට 15.93ක සාමාන්‍යයක් එක්ක. තාහිර් පන්දුආරයක ලබා දුන් ලකුණු සංඛ්‍යාව සටහන් වෙන්නේ 5.9ක් විදිහට. මේ ක්‍රීඩකයන් බොහොමයක් මේ වතාවේ IPL තරගාවලියට ක්‍රීඩා කරන නිසා IPL තරගාවලියේදී මේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා අපිට නැවතත් දැක ගන්න පුළුවන් වෙයි. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.